आयोवान कालीन प्रवृत्ति वार्ताकर्णे प्रमुख सियत मध्यान प्रवृत्ति विकाश्य मे मम कविंदु विजय वर्धन प्रथमेन सिरस्ताल कोविड व्याप्ति हेतु कोलंब एतुलु डिस्ट्रिक्ट देकक प्रदेश किहिपयक होदकला कराई इये दिनत वेडिम आसादितेन गंपहेन निरोधायन रीति कडकरन्नन सोया हेट सिट पोलिसियन विशेष मेहेयुम पलात तुल सह पलात अतर प्रवाहनीय संबंधेन राज्य अमात्य दिलुम अमुणुगमकेन प्रकाशयक नौका अनतुरिन मोहदुपतुलट वू हानिय सोया बेलीम आरंभेई प्रथमेन देशीय पुवात දිස්ත්‍රික්ක තුනකට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් පහක් අද පෙරවරු 6 සිට හුදෙකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවරගෙන තිබෙනවා ඒ COVID ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක තුනකට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් පහක් අද පෙරවරු 6 සිට හුදෙකලා කර තිබෙනවා ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස් වසමට අයත් ග්‍රාම නිලධාරී වසමේ විජේ මාවත සහ ජයගත් මාවත තලහින උතුර ග්‍රාම නිලධාරී වසමේ සත්සර මාවත ඉසුරු මාවත සමනන මාවත සහ තැපල්පෙට්ටිය හන්දිය යන ප්‍රදේශ මෙලෙස හුදකලා කර ඇති බබයි යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් වසමට අයත් කහන්ගම කොස්ගලවත්ත ග්‍රාම නිලධාරී වසම සහ පැල්මඩුල්ල පොලිස් වසමට අයත් බෝපැත්ත ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදකලා කර තිබෙනවා එසේම නුවරඑළිය ත්‍රික්කේ නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටබුලාව මධ්‍ය කොටසද අද පෙරවරුවේ සිට හුදකලා කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ විශේෂයෙන්ම ඊයේ සෙනසුරාදා දිනය පොසොන් පොහොය දින සංචරණ සීමා ආරම්භ කිරීමෙන් පසුව එය සිකුරාදා උදෑසන අවසන් වුණා. ඒ වගේම ඊයේ දිනය නිමාඩු දිනයක් බවට පත් වුණා. ඊයේ දිනේදී පොදු වෙළඳ සංකීර්ණ ඒ වගේම කඩසාප්පු සුපිරි වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කිරීමේදී වාර්තා වී තිබෙන්නේ සමහර ආයතන නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු නොකරන බවයි සුපිරි වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යා හැක්කේ 25ක ධාරිතාවයකින් යුතුවයි ඒ වගේම පොදු ප්‍රවාහන සේවයේදීද යම් යම් රියදුරන් කොන්දොස්තර වරුන් නිසි පරිදි නිරෝධායන රීතීන් අනුගමනය නොකරන බවට පෙනී ගොස් තිබෙනවා මේ නිසා විශේෂයෙන්ම හෙට දිනේ සිට මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා ඒ වගේම සම්බාහන ආයතන මත්පැන් සම්බන්ධයෙන් නැති pubs bar එවගේම කාය වර්ධනාගාර සිනමා ශාලා ඔට්ටු අලන ස්ථාන රාත්‍රී සමාජ ශාලා එලිමහන් සහ ගෘහස්ථ සාද මේ සියල්ලට අවසර ලැබෙන්නේ නැහැ ජූනි 21 සිට ජූලි 5 වෙනිදා දක්වා මේ උපමාන බලපෑවෙනවා පසුගිය 25 වෙනිදා සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2905ක් දක්වා ඉහළ ගියා. ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 43 අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1825 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 407ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 346ක්, කළුතරින් 183ක්, කුරුණෑගලෙන් 29ක්, පුත්තලෙන් 3ක්, කෑකල්ලෙන් 44ක්, රත්නපුරෙන් 75ක්, ගාල්ල දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 105ක්, මාතරින් 24ක්, හම්බන්තොටින් 28ක්, නුවරඑළියෙන් 14ක්, මහනුවරින් 106ක්, මාතලෙන් 29ක්, බදුල්ල 107ක් මොනරාගලින් 17ක් අම්පාර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 44ක් මඩකලපුවෙන් 113ක් ත්‍රිකුණාමලෙන් 7ක් අනුරාධපුරෙන් 26ක් පොළොන්නරුවෙන් 10ක් මන්නාරමෙන් 8ක් වවුනියාවෙන් 6ක් මුලතෙව් දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 20ක් කිලිනොච්චෙන් 7ක් සහ යාපනයෙන් ආසාදිතයින් 43ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දින 250,000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 251,751ක් ලෙසයි. ඉන්පුත් කලින් 216,840ක් මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම
හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයන් 32049 දෙනෙකු පමණයි. කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් හලාවත ජයබිම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අපනයන කර්මන්ත ශාලාවක් වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. හලාවත ජයබිම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම කර්මන්ත ශාලාවේ සේවය කරන පුද්ගලයන් 43 දෙනෙකු සඳහා PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව අදාළ ආසාදිතයින් 26 දෙනා කොවිඩ් ආසාදිතයින් බවට අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. එළමින සතිය තුලදී කොවිඩ් කමිටුව විසින් පොදු ප්‍රවාහන කටයුතු සඳහා අවසර ලබා දුන් වහාම ඒ සඳහා පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කොවිඩ් කමිටුවේ සභාපති අයුධාමුදාපතිතුමා ජෙනරල් සවෙන්සිගමතුමාගෙන් විමසීමක් කෙරුවා. අපේ සතුදා දිනේ සිට අත්‍යවශ්‍ය සේවා සඳහා වත් අන්තර්පලාත් ධාවනය කරන්න පුළුවන්ද කියන කාරණේ. එතුමා සඳහන් කරන්නේ කමිටුවේ තීන්දුව අනුව තවමත් මේ තත්ත්වය පහව ගිහිල්ලා නැති බැවින් පොදු ප්‍රවාහනය භාවිතා විය යුත්තේ පළාත ඇතුළත පමණයි කියන කාරණේ. දැනට සතුදා දිනේ සිට පලාත් අතර දුම්රිය හෝ බස් රථ හෝ ධාවනය නොවිය යුතුයි කියන එක තමයි කොවිඩ් කමිටුවේ තීන්දුව. ඒ නිසා ඒ තීන්දුවට අපිට ගරු කරන්න සිද්ධ වෙනවා. එළඹෙන සඳුදා දිනේ සිටත් පලාත් ඇතුළත යම් බස් රථ ප්‍රමාණයක් සහ දුම්රිය ප්‍රමාණයක් ධාවනය වුණත් පලාත් අතර අත්‍යවශ්‍ය සේවා සඳහා වුණත් බස් රථ හෝ දුම්රිය ධාවනය කෙරෙන්නේ නැහැ. ලබන සතිය ඇතුළත එය අපිට දැනුම් දීමක් කළොත් පලාත් අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා දුම්රිය කීපයක් සහ බස් රථ කීපයක් යොදවන්න අනුමැතිය ලැබලා දුන්නොත් අපි ඒ වෙලාවේ සිට බස් රථ සහ දුම්රිය යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලකීන් පළ කළ අදහස් කිහිපයක් දැන් පක්ෂේ නම් කලබල වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට එහෙම පිළිබඳව. හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු නායකයෙක්. ඒක නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුව ඇමති ධූරයක් දරනවට ගොඩක් පිරිසක් කැමැත්තෙන් දක්වනවා. ග්‍රාමීය ජනතාවට වැඩ කොටසක් ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුව. මේ එතුමා පාර්ලිමේන්තුවට ආවා කියලා හිටන් සීලොම් ප්‍රශ්න විසඳනවා කියලා අපි කියලා නැහැ. හැබැයි ආර්ථික කළමනාකරණයක් කරන්න එතුමාගේ ලොකු දායකත්වයක් තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවෙන් එන්න කවුද පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නේ? ඒ සම්බන්ධව ආණ්ඩුව කියන්නේ නැහැ. එහෙනම් ජාතික ලයිස්තුවෙන් අහවල් මන්ත්‍රීවල අයින් වෙලා බැසිල් රාජපක්ෂ මහත්තයාට මෙන්න මේ අපි මේ මෙන්න මේ මන්ත්‍රී ධූරේ අහවල් එක්කලාගේ දෙනවා කියලා. අද මේ ජනතාවට දවසින් දවස මොකක් හරි දෙයක් දෙනවා හිතන්න. මේ ආණ්ඩුව දිහින මවනවා. හැබැයි සිහින මනුවන අද ජනතාව මේ ආණ්ඩුවේ කිල්ලන්නේ අපිට දුන්නු පොරොන්දුව දෙන්න කියලා සමහරු හිතනවා අහනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇලඩින්ගේ පුදුම පහනද බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට වෙල මොනවා කරන්නද කියලා. අපි විශේෂයෙන් මතක් කරනවා බැසිල් රාජපක්ෂ මැතිතුමාට මීට කලින් තමයි අපි කිව්වේ කරුණාකරලා පාර්ලිමේන්තුවට ඉන්න. හැබැයි කනගාටුට කාරණාව තියෙන්නේ මේ අද උදේ වෙනකොටත් බැසිල් රාජපක්ෂ මැතිතුමා තවමත් තීරණය කරලා නැහැ පාර්ලිමේන්තුවට එන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා අකමැති වුණත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවට ගිනේ මේ වගකීමේ සටනේ අපි ඉන්නවා. අපි මොන ක්‍රමයකින් හරි බැසිල් මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේනවා. ගේනවා විතරක් නෙවෙයි ඒ ගෙනාවු පළවෙනි දවසේ වරුවක් යනකොට මේ රටට යම් වෙනසක් පෙන්වනවා කියන ඉංග්‍රීසියත් මේ අවස්ථාවේ ලබා රට තුල වර්තමානයේ අරාජික තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. අද ඇමති මණ්ඩලයට බලයක් නැහැ. ඇමති මණ්ඩලය නිෂ්ක්‍රීය කරලා තියෙන්නේ. අපි දකින්නේ නැහැ වගකීමක් අරගෙන එහෙම කටයුතු කරන කෙනෙක්. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විධායක ජනාධිපති වෙච්ච ගමන් කියපු ප්‍රකාශය අද කාලෙටයි ගැලපෙන්නේ කියලා මිනිස්සු තේරුම් අරන් ඉන්නවා. මොකද තමන්ගේ ආරක්ෂාව තමන් බලාගත යුතු කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. මරණ දඬුවම නියම වී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් යළි ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මරණ දඬුවම නියම වී සිටින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් යළි ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මීට පෙර ආරම්භ කළ වර්ජනය ඊයේ දහවල් අවසන් කළ ඔවුන් ඊයේ රාත්‍රියේ සිට එලෙස යළි ආහාර වර්ජනයක නිරත වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මරණීය දඬනය ලැබූ අය වැලිකඩ බන්ධනාගාරයේ සහ මහර බන්ධනාගාරයේ ආහාර වර්ජනයක් ආරම්භ කරා. දින තුනක සිට ආහාර වර්ජනය අද දිනටත් ආහාර ලබා ගත්තේ නැහැ. අද උදෑසන ආහාර ලබා ගත්තේත් නැහැ. ආහාර වර්ජනය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පැලිකඩ බන්ධනාගාරයේ නැවත වතාවක් මරණීය දඬුවමට නියම වූ සිරකරුවන් වහලේ උඩ ඊයේ රාත්‍රියේ නැවත වහලේ උඩ නැගී විරෝධතාවයකුත් ආරම්භ කරලා තියෙනවා. නැවත වතාවක් ඊයේ එක වෙලාවක වර්ජනය අතහැරලා නැවත වහලේ මත නැගිලා විරෝධතාවය ආරම්භ කරලා තියෙනවා. උදේවරුවේ ආහාර ලබා ගත්තේ නැහැ. ආහාර වර්ජනය දෙකටම ක්‍රියාත්මක වෙනවා.
වනාලි ප්‍රහාරයකට ලක්වීමෙන් මැදවච්චය දාඹු වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර ගලෙන් බිඳුණු වැව සිවලා කුළුම ගම්මානයේ ජනතාවද දීර්ඝ කාලයක සිට පවතින වන අලි තර්ජන හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවටයි අපට වාර්තා වුණේ. අලිමිනිස් ගැටුම පිළිබඳව අප ඔබට දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රායෝගික වූ විසඳුමක් මෙම ගැටලුවෙන් පීඩා විඳින ජනතාවට ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. බලධාරීන්ගේ මෙම වගකීම් විරහිත ක්‍රියාව හේතුවෙන් මැදවච්චය දාඹුවැව ප්‍රදේශයේ තවත් දරුවන් 3 දෙනෙකුට පියෙකු අහිමි වුණා. පනස්පස් හැවිරිදී නිමල් ජයසිරි නැමැති මෙම පියා පසුගිය 23 වනදා රාත්‍රියේදී පැල් රැකීම සඳහා වගා බිම වෙත ගිය අවස්ථාවේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ අලීන්ගේ ප්‍රහාරය හමුවේ මෙලෙස තවත් මිනිස් ජීවිතයක් අහිමි වී තිබුණද බලධාරීන් තවමත් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු නොකර ඇති බවයි. තාත්තා හතා මාට්ටි දරගෙදරින් ගියේ අටා මාට්ටි තමාලිය මේ යන්තුව කරලා තියෙන්නේ. මේ කුඹුරුල සෑහෙන්ද කුඹුරුල කින්න මිනිස්සු එනවා ගොඩක් අනතුරු වෙලා තියෙනවා. අපි ආලපු ගම් වලත් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒත් කවුරුත් ඒ විසඳුමක් ගන්නෑ. කිසිම රජෙක කිසිම කෙනෙක්ට දවම් වෙනතුරු ආවෙ නෑ. අපිට කිසිම සහනයක් නෑ. මේ විදියට මෙහෙම දෙයක් වුණොත් අපි ගොවිය ජීවත් වෙන්නේ කොහොමද? මගේ තාත්තට වෙච්ච දේ වෙනම කිසිත් තාත්තා කෙනෙකුට වෙන්න එපා. කිසිම කෙනෙක් මේ දෙන මේ ගැන අවධානයක් යොමු කරන්නේ නෑ. ඇත්තවසින් මේ මන්ත්‍රීවරුන්ට මේ වැඩක් නෑ කතා කරලා අපිට කරන්න වෙන්නේ පොළුවන්න ගහන්න. මිදිරියට එන මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා මේ ගමකට එන්න අපි ඉඩ දෙන්නේ නෑ. එන්නේ ඒ වගේ තත්ත්වයක් මේ තියෙනවා. දැන් ඇවිල්ලා මන්ත්‍රීවරු කියලා ආනකොට දැන් මිනිසු කණ්ඩ බොණ්ඩ මහත් ඇල්ලුවේ නෑ. ඇල්ලුවේ ඇවිල්ලා අපිට මේ ආරක්ෂාව දෙන්න කියලා. නමුත් ඒ කිසි දෙයක් අපිට කරලා දීලා නෑ. ගාවේ 4-5 වට අලි ටික මිදුලට එනවා. ඉතින් මේ දේවල් රජයට කොච්චරවත් අපි දැනුවත් කරත් කිසිම බලධාරියෙක් මේ ගැන අපි ඒ ගැන හොයලා බලලා නෑ. තවත් බිලිගන්ට දෙන්න එපා කියන ඉල්ලීමයි රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිඳුණු වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියේ සිවලා කුළුම ගම්මානයේ ජනතාවද වනාලි තර්ජන හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ගම්වාසීන් පවසන්නේ වාකනන් කට්ටිය සහ රුවන් කට්ටිය යන රක්ෂිත වලින් පැමිණෙන වන අලීන් රැණක් දීර්ඝ කාලයක සිට සියවගාවන් විනාශ කර දමන බවයි. කෘෂිකර්මාන්තයේ සිය ජීවනෝපාය බවට පත් කරගත් පවුල් 250කට පමණ ආසන්න පිරිසක් මෙම ගම්මානයේ ජීවත් වන අතර ඔවුන්ට සියවගාවන් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැකි ලෙස ආර්ථික දුෂ්කරතාවයන්ටද මුහුණ පෑමට සිදුව තිබෙනවා. ඒකට පාර්ලිමේන්තු යනවා ඒකට මෙයා වෙනවා අපි ඉතින් හැම දෙයකම වලින්ගෙන් මේ මෙලවණියගෙන් අපි පාළුවේ දින්න ඕනේ ඉතින් මාතෘකා මාර්ගයක් කරන්න ඕනේ ඔව් ඒ හින්දා මේකට කියා මාර්ගයක් තමයි කරන්න ඕනේ මේ කෝලියටවල් ගහන්න ඕනේ නැත්නම් ඇවිල්ලා වණ ජීවෙන් ඇවිල්ලා මෙලවන්න ඕනේ ඒව කිසිදෙකුත් නැහැ මේ ගොවි තැන් කරාවේ අපේ මිනිසුන්ගේ තිබ්බ රත්තරම් බඩු උගස් තියලා නමුත් මෙතන ඉඳලා එහා පැත්තේ යායක්ම තියෙනවා ඊයර ඇවිල්ලා කාගෙන ගියේ එතන එහා පැත්තේ තේනත් අපේ මාමාගේ හේනත් තියෙන ඒ හේනට 100ක් කිට් වෙන්න ආවලි දැන් එන තනින්වත් අපිට මෙහෙට එන්න එපා කියලා කිසිම අලි වටක්වත් තව වෙනකන් නැහැ දැන් තවත් පුවත් කිහිපයක් MV Express Pearl නෞකාවේ මෝදුපතුලේ ගිලී ඇති කොටස නිරීක්ෂණය කිරීම අද ආරම්භ වනවා. ඒ නෞකා ගින්නෙන් සාගර පතුලට සිදු වූ හානි ගවේෂණය සඳහා මෙරටට ළඟා වී ඇති ඉන්දියා වෙරළ ආරක්ෂක බලකායට අයත් විශේෂ නෞකාව යොදා ගනිමින් ඒ අනුව අදාළ නෞකාව විසින් මේගමෝ සිට පානදුර දක්වා මෝදු ප්‍රදේශයේ සාගර පතුල ගවේෂණය කිරීමට නියමිතයි. Life of Giving ගුරුතලාව සංවිධානය විසින් වැලිමඩ මූලික රෝහල සඳහා රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා රෝහල් උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම වැලිමඩ මූලික රෝහලදී සිදු කරුණා. වැලිමඩ මූලික රෝහලේ ස්ථාපිත කරමින් පවතින කොවිඩ් රෝගී ප්‍රතිකාර ඒකකයේ භාවිතය සඳහා මෙම උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම සිදු කර තිබෙනවා. දකුණු කළුතර සිට මරදාන දක්වා දහවනේ වූ දුම්රියකින් වැටි පුත්කලෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. අද පෙරවරු 6:45ට මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වුණේ. මෙම අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවකද මෙලෙස සරහන් වී තිබුණා. අනුරාධපුර හබරණකම 15 ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණි ගැට කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් අද පෙරවරුවේ සමත් වුණා. මෙම කිඹුලා දිගින් අඩි 8ක පමණ වන බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ. සිත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමු යමු සවස 6ට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සිත ටීවී subscribe කරන්න අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.